निदास दा हता अवरुद्ध श्रीलंका निदास पक्ष हटियटत लंकावे देशपालन तले तुलात वडा साकच्छा वट बंधुन्वेन वर्षयक् वेवी रटे जनता वट महत्तु बलावरु त्यागन्न पुलुवन वर्षयक् वेनवा मोकद हेतुव पलात पालन मतिवरणे पवत्वेनवा ए वगेम व्यवस्था संशोधनयक् पिलिबंदव मे रटे जनता वगे සම්මුතිවාදී ආණ්ඩුවේ සිහිනය මහ පොළොවේ යථාර්ථයක් වෙන්න ඉඩ තියෙනවා අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙමින් බලයේ බෙදීම් පදනම් කරගත්ත ව්‍යවස්ථා සංශෝධනයක් සහිතව තවත් ජනාධිපති ධූරේ වෙනස්කම් කරමින් යන අලුත් ව්‍යවස්ථාවක එහෙම නැත්නම් ව්‍යවස්ථා සංශෝධනයක ඒ ජනතා සිහිනය මහ පොළොවේ යථාර්ථයක් වෙන ලකුණු තියෙන්නේ 2017 ඉතින් එහෙම බැලුවම 2017 අවුරුද්ද බොහොම කාටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් අවුරුද්දක් වෙයි කියලා මම කල්පනා කරනවා. කවුරු මොනවා කිව්වත් මොන ප්‍රශ්න කිව්වත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න පුළුවන් කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට විශාල බයක් තිබෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා බැරි වෙලාවත් ඒකාබද්ධ විපක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වුණොත් එහෙම එක්සත් ජාතික පක්ෂයට මොකද වෙන්නේ කියලා සුම්ම තමයි කියලා කවුරුද දන්නව මොකද ගමේ කොල්ලෝ කියන්නේ ගමේ පාක්ෂිකයෝ කියන්නේ දෙගොල්ලෝ එකතු වුණොත් එක්සත් ජාතික පක්ෂය සුම්ම කියලා. මේ එක්සත් ජාතික පක්ෂයේ ඒ පක්ෂයේ උසෝල්ටත් ජනාධිපතිතුමාගේ ෆොටෝ එක දානවා ගම්වල. දැන් ඊයේ මට කතා කරල කෙනෙක් කිව්වා ඔබතුමා කිව්ව කතාව හරි මේ බේරුවල පැත්තේ මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීෙක් 150,000ක ව්‍යාපෘතියක් කරලා. ඒ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීෙක් 150,000ක ව්‍යාපෘතියක් බේරුවල පැත්තේ ඒකටත් ජනාධිපතිතුමාගේ ෆොටෝ එක දාලා. මේ ජනාධිපතිතුමාගේ ෆොටෝ එක පාවිච්චි කරන්නේ මොකටද? මේ ජනාධිපතිතුමාට ආදරේද? නැත්තම් මේ ජනවාරි 8 වෙනිදා ජනාධිපතිතුමාට තන්දේ දුන්න චූන් එකටද? නෑ. මේක කරන්නේ මේක හිතාමතාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදන්න. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තුල ජනාධිපතිතුමා කෙරේ තියෙන විශ්වාසය බිඳවන්න. ඉතින් මේ වගේ පටු වැඩ කරලා මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට යම් ජයග්‍රහණයක් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ දේශපාලනික වශයෙන් අපේ පක්ෂය කඩන්න උත්සාහ කරන පිරිස ඉන්නවා. ඔබ සහ අපි අතර ඒ ගැන නොඑක් වාද විවාද ගියා. ඔබ විසින් ඒ ජනතාව වෙත පැහැදිලි කරා. මම හිතන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන කවුරුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න තව මේ මොහොතේවත් කටයුතු කරලා නැහැ. ඉතින් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අපේ සමහර සහෝදර මන්ත්‍රීවරු මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය තාම ඒ ගැන හිතලවත් නැහැ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපිත් එක්ක ඉන්න අපේ සහෝදර තරුණ මන්ත්‍රීවරු කොයි මොහොතකවත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා දෙකට බෙදලා යන්න ඕන කමක් ඒ අයගේ හදවතේ කොයි තැනකවත් නැහැ. ඒ නිසා අපි ඔක්කොම මේ හෙට දවසේ විශේෂයෙන්ම 2020 අපේ ආණ්ඩුවක් ලබා ගන්න අපි මේ සටනේ අපි සියලු දෙනාම ඉන්නවා. ඒ නිසා අපි ඉදිරියට එන හැම මැතිවරණයක්ම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය සඳහා අපි කටයුතු කරනවා.